ඊළඟ ජනාධිපතිවරණේ බොහෝ දුරට අනුරකුමාර ඉල්ලන්නේ. මගේ දේශපාලන කියවීම තුළ මට මේකට කවුරු හරි ලියන්න පුළුවන්, විවේචනය කරන්න පුළුවන්. අපි කාලට ඉඩ දීලා බලන්ගමු. ඊළඟ ජනාධිපතිවරණේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණය නොඉල්ල සමහර විට හරිනියරි වෙන කවුරු හරි එක්කෙනෙක් දාලා ඉවර කරගන්න මේ ගනුදෙනුව රනිල් වික්‍රමසිංහත් එක්ක නොම්බර පහම නම්බර පහේ ගනුදෙනුව අවසන් කරගන්න පුළුවන්. ඒ නිසා මම අද කියනවා, මම තමුන්නාන්සේට මතක ඇති රූපාණි විවාදයකදී කිව්වා ඕට්ටු හැමතිවරු දෙන්නේ තියාගෙන ගෝඨාභය ජනාධිපති වුණොත් අවුරුදු දෙකක් ඇතුළත මේ ආර්ථිකය කඩාගෙන නැටනවා කියලා. මම ඒගොල්ලන්ට කොලියක් පැන කරලා ලියාගන්න. අදත් මම ගොඩක් අයට කියනවා, මට දැනෙන දේශපාලන විඥානය අනුව සා අනුර කුමාරගේ හැසිරීම සහ රනිල් වික්‍රමසිංහගේ ගිවිසුම අනුව අනුර කුමාර දිසානායක බොහෝ දුරට ඊළඟ ජනාධිපතිවරණය ඉල්ලන්නේ නැත. ඇයි පරදී කියලා බයටද? කොහොමත් පරදීනවනේ ලොක්ක. කොහොමද අනුර කුමාර ජනාධිපතිවරණයක් දිනන්නේ? ලක්ෂ 4ක් ගත්ත මිනිහා ලක්ෂ 70ක් ගන්න. මේක බලන්නකෝ, ලංකාවේ ඡන්ද ලක්ෂ 162ක් තියෙනවා. ඒකෙන් 180ක් කරනොත් 140යි. 140න් භාගය 70යි 1 ඡන්දයයි. අනුර කුමාර ලක්ෂ 70ක් ඡන්ද ගන්න ලක්ෂ 4ට තව ලක්ෂ 60ක් එකතු කරගන්න ඕනේ. ගෝඨාගේ 69 කොච්චර ගන්නොත්? එතකොට අනුර කුමාර ඒ ඡන්ද 66 ගන්න දිස්ත්‍රික්ක 22යි තියෙන්නේ. දිස්ත්‍රික්ක 22න් බෙදුවාම එක දිස්ත්‍රික්කෙන් 340,000ක් ගන්නවා. ඡන්ද 328 අඩුව දිස්ත්‍රික්ක දෙකක් ලංකාවේ තියෙනවා. ඊට පස්සේ තව දිස්ත්‍රික්ක තුනක් තියෙනවා 340,000ට අඩුව. ඒවා ඔක්කොම වර්ගීකරණය අනුව අඩුවෙන්ම ඉන්නේ සිංහල බෞද්ධ. අනුර කුමාර මහත්තයා මේ දිස්ත්‍රික්ක පහෙන්ම ඡන්ද ලක්ෂයක් හම්බෙන්නේ. ඉතින් ඒ නිසා අනුර කුමාර මහත්තයාත් ගණිතය දන්නවනේ. මේ එතුමා කැලණිය විශ්වවිද්‍යාලයට ගියා කියනවනේ. හරිද? ගිහින් උපාධියකුත් ගත්තා කියනවනේ, විද්‍යා උපාධියක්. ඉතින් එතුමට ගණිතය තේරෙනවනේ. එතුමා දෙවරක් චක්‍රය දන්නවා, ගණන් බෙදන්න දන්නවා. ඉතින් මං හිතන්නේ හැබැයි මේක ඉතින් මේ මැතිවරණයට හැසිරෙන එක හොඳ සංවර්ධන ලොතරැයිය ජේපීට. ඒක කිව්වා මැතිනේ දැනෙන්න. හොඳ සංවර්ධන ලොතරැයියක් හම්බෙලා තියෙන. ලෝකෙ පුරා යන්නේ සංවර්ධන ලොතරැයියක් කරන්නේ. ඡන්ද දිනන්න නෙමෙයි යන්නේ, සංවර්ධන ලොතරැයිය අරන්.